බවය කියන්නේ මොකක්ද කියන එක ගැන්න පොඩ්ඩක් කතා කරන්න තුනාා. භ භවය කියනවා අපි බව නිරෝධයක් ගැන හිතනවා කතා කරනවා මොකක්ද මේ භාහිත වහන්සේ කියලා තිය බව නිරෝධය කියන එක නමුත් අපිට ඇත්තටම හරි වැටහීම තියෙනවාද මොකක්ද මේ බවය කියන්නේ කිය එක. දැන් අපි හිතන්ගන්නේ මේ බවතරණයක චිත්‍රපටිත් තියෙනවා තිහුව. බවයක් නැවත නැවත්ත උපදින්න බවයක් අපිට තියෙනවා කියන ගැන වැටහිමත් තිබුණට ඇත්තට ඒක තීරුම පොඩ්ඩක් හොය ලබලන්න වටිනෝ. මොකද මේක නැතුව අපි බවත්තරණයක් එන එතම් බව නිරෝධයක් ගැනනික හිතනවා විතරයි නමුත් භවය කියන එක හරියට අපිට අහුවිලනෑ. තියන්න ඒ එක අහුකරගන්න ක්‍රමයක් ගැන හිතද්දී ඇත්තටම මේක බොහොම සාරලයි. මේ බිතාමත්ම සරලයි නමුොත් අපිට එක හරිට ගන්න පුළුවන්කමක් කම්බවෙලා නැහැ සමාහර විටකි හරිට කියල දීලා නැහැ කිය කියන්න පුළුවන් අපි පොඩ්ඩ බලමු මේමකත් මේ බව කියන්නේ බව කියන මචන නැත්තම් බවය කියන්නේ මේ ඉන්න බවට දමං අපිට මට වුනත් ඕනම කෙනෙක්ට වුනත් ඉන්න බවක් දැනෙනවනේ ජීවත් වෙන බවක් මේ බලන්න දැන් මම ඉන්නවා ඉන්නවා කියන එක අමුතුදයන්න මේ ඉන්න බව අපිට දැනෙන්නේ නැත්තං එක්ක මම මැරිලා එක්ක මට සිහිය නෑක හොඳටම පැහැදිලේනේ අමුතුුව ඕකහොවිත හිත දෙන්න දෙයක් තර නෑ ඔන්න ඉන්න බවල තමයි භවය කියන්නේ මේ ඉන්න බව නිකන් එනෑ අපි ඉපදිලා මවකුසියෙන් ඉපදිලා දෙ බව්පියෝන්ගේ ජානවලින් ඉපදිලා පිරි ඒ අනුව එදායි කලලයක් හැටියට හැදිච්ච මේ කය හැමදාම අපි කියනවාගේ කලලයක් හැඩරාපු පංචුමාත්‍රීය කල්ලය සාරිරකව සත්‍ර මහදාතු වශයෙන් වැඩිදිවුණු වෙලා ලොකු වෙලා මහත් වෙලා ඔක්කොම වෙලා දැන් තමයි අපි විශල කිලෝ හැට හැත්තවක බරක් එක් දරණ කයක් එක ඉන්න බව හදාගෙන තියෙන්නේ ඉන්න බව දැන් හදාගෙන තියෙන කියලාම් කිව විශේෂයෙන්ම උපන් දවසේ අපිට මේ බව කියන එක මේ ඉන්න බව කියන හැඟීමේ තිවල නැහැ. මේක හැඟීමක් මේ හැඟීම පුංචිම පුංචි ධර්ථදර්ුවෙක්ට ඉන්න බවක් එයාට වෙන මම හැදන්න දැනෙන නැහැ. ඒක වැඩි දුණ වෙනෝ නමුත් වැඩිදවුණ වීම සඳහා අවශ්‍යතා එක්කයි ය ඉපදිල තියන්නේ. එක තමයි මේ කර්ම භවය එහනැත්තං උපති භවය කිය කියන්න මේ බව කතන්දරයේ උපපත්තියේ ඉදං වෙන කර්මය බව නිසා හැදෙන උපත්තිය භාවය වැ්දිගටම ගිහිල් අපි අන්තිපට මරණය දක්වා මේ භාවය අපි හදාගෙන තියෙනවා ඉන්න බව අපිට දැනෙනවා ඉන්න බව දැනෙන්නේ මේ වටපිටාවාවට තියෙන බව දැනෙන නිසා දෙ එකටම එකම වචනයක් එකම වචනේ දෙපැත්තක් ඕමටක් පරිසරයක් බාහිරයක් තියෙන බවක් අපිට දැනෙන අභ්‍යන්තර භවය අපි එක දිගටම තියාගෙන ඉන්නවා අපිට දිගටම තියෙන එකම භවයක් හැටියට ඇතරම එකම බවයක්ම තමයි මේ පැවැත්ම පැවැත්ම කයේ පැවැත්ම අර්මංකිවූ වගේ කල්ලේ ඇවිල්ල මේ දිගටම මැරෙනකං ති සත්‍ර මහධාතු කයේ පැවැත්ම තියෙන තා කල් අපිට මේ මෙන්න මේ කෑල්ල මේ කොටස භවයක් වෙනෝ. ඉති මේ භවයේ බව නිරෝධය කළගෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි බවය නිරෝධ වෙනෝ. ගැන රෝධග ගහ තවදුරටත් යන්න නැති තත්ත්වයක්ට එන්න පුළුවන්. හැබ මේ ලබ්ද භවේ උපති බවේ අවසානය දක්වා යා ජීවත්වෙන. එච්චරයි. කොම දෙක වෙන්නේ මේ බව නිරහෝධය සාක්ෂත් කිරීම තුළින් බවදිනෝදය සාක්ෂත් වෙන්නේ කොමද මේ කිසිම විිචිකිච්චාවකින් තොරව වෙන අවබෝධයක් එක්ක ඒඇන්න මේ ඉන්න බව කියන්නේ එකම හැඟීමක් මිස කවදාවත් මේ තියන පවතින බවයක් නෙවෙයි කියන එක. දැත කොටා පහු ප්‍රශ්නයනවා මොනවාදේනන් ති නැත්තිේ මනවාදේනන් තියෙන්නේ කයදෙනවා නේද තියෙනවා නැ නැත්තේ එල යමක් තියෙනවාද තියෙනවා ඇයි නැත්තේ ඒ සතර මධාතු පැත්ත නෙම මේ කතා කරන්න භාගත වහන්සේ අපේ සිතිවිල්ලක්මින් හදන භවය ගැන ඉතිුණන් ඔය ගැ හරිත වැදගත්තෙනක් ඒකමයිබට කායනු පස්සනාවේ භාගතන් වහන්සේ පැදිලුවම කියන්නේ අජත්ව හිද හැියට බකින අභ්‍යන්තරය බාහිර බව නමුත් ඇත්තටම මේක අන්දිමට සමුදේවය කායස්මින් විහරදි. සමුදය සහවය ඇතිව නැතිවන ඒ මොහොතේව නැතිවෙන සිතිවිල්ලක් පමණයි මේ හැඟීම. නැතිව මම කියන හැඟීමක් පමණයි ඒ බවය එම මේ උපති බවයේ ර්ම භවය නිසා හැදිච උපති බවය අවසානය දක්වා මරණය දක්වා අපිට මේ ඇතිවන හැඟීම හැඟීමක් පමණයි ඒ හැඟීම මේ මොහොතෙත් ඇතිව නැතිවෙන්නක් කියන සකස්වීවර්වීම හේතු පලය දකින එක පැහැදිලිවම අවබෝධය විචිකිච්චාවින් තුරෝතියෙන කෙනෙක්ට කවදාවත් මේ මොහොතේත් එයා, නැතිවීම කියන්නේ තවත් එවැනිම මොහොතක් මිස ගැන මැරණය කියනෙ එක තවත් එවැනිව මහොතක් මිස අමුතුෙන් මැරෙන්න්න දුක්ගන්න කනගාඩුවන්න දේවල් පරිසරයක් හදාගෙන ඒවා කෙරෙහි ඇලිල්ල ගැටිලා බොරුවට තවතවත් දුක්කරදරකම් කටටු හදාගන්න කෙනෙක් නොවීමයි මේ බව තරණය කිවේ. බව තරණය බව නිරෝධය කරගන්න බැරිනැහැ හැබැයි හරිට බවය අවුකරගැනීම අනිවාර්යා අංගයක් වෙනෝ දැහෙම තේරුම් ගන්න කෙනෙක්ට මේ ගත් දින්න පුළුවන් ගැෙනෙක්ට කොහොමද මේ බවතරණය කරා ළඟාවෙන්න මේ මේ මමගේවර මේ පාරම සියලුදේ රත්වීමක් යන තැනංඉවර වෙනවාගේ එක ඇම දත් පංගේනවාගේ එහෙම වෙනද යන්න මේ නමුත් අවබෝධය තීරෝ වෙනෝ. කොහොමද සමහරලාට අපිට හිතෙනවන මේ කලකිරෙනවාන මේ දේවල් ගැ න් අපට විසාර සත්තුට වලෙනවානේ ඔය සතුට කලකිරීම කැමැත්ත අකමැත්ත ඔක්කොම එන්න තැන ගැන හරි අවබෝධයක්නේඒම එන්න යන්නේ සිතිවිලිනේද කියනවබෝධයම සතිපත්තානේසිහ පිහිටුවීම තුළින් අපිට පුළුවන්ගෙනවා මේ කලකිරීම දැන් උදාහරයටරගගේ වනම් අපිට හිතුම කලකිරෙනවා කියලා මේ වෙන දේවල් ගැන. දෙශපාල්‍ය වශයෙන් හෝ නැතම් තම තමන්ග ජීවිතවල. දරුවගේ ප්‍රශ්නයක දී හමනැත දරූ අපිට කියනදේ හ නෑ වගේ දේවල්. ඔ උක්කොම ඕනම කලකිරීමක් තමන්ම ගන්න. මම උදාහරණය කයට කියන්නේ. තමන්ගේ කලකිරීමක් ගන්න එක හරිම හොඳ දැනක්. මෙතර කලකිරෙන්න්න දෙයක් තියෙන මත කියන එක දැන් හිතන්න. ද මම ජීවත්වෙනතා කල් මේ භවයක් එදැ අපි භව කියෙනයම් ප්‍රමාණක තේරුම් ගත්ත මේ ඉන්න බව හදන මම, නද මේ ඔක්කොම දක්කම් කටරලු අදන්න කරදරග කලකිරීම කියන එක එහෙම කෙනෙක් නැත්තම් මෙතන එම කෙනෙක් ඇත්තර නැතිීතිය තේරෙනවා නම් එනම් තේරුමත්තිවාද මේ කලකිරීමම් වලට කලකිරම් නොවෙනවාහෙම නවී මොකද පිතාම ඉන්න මට්ටම් වල හැතිට කලකිරීමක් කියනක දැ අපිතු දර්රුවගේ ප්‍රශ්නයකද අපිට අයු මීලමය මංගේ නද යහන් ෑන කියන කල කිරීමවා කියලා කලකිරීම මම් ගැනන්න මේ කලකිරන්න මම දැ එතන මම හදන්න නැති ඉන්න පුළුවන් හැදෙන කෙනෙක්ට ඒ කලකිරීමෙන් විදියන්න නේ. එතකින් අන්න ඒවැනි තත්්‍යයන් ඇරතයේ සිහි පිහිටුවීම තුළින් මේ 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 අනිත්‍යය එක්ෂණක අනිත්‍යය දරුණතාව පිබඳ සිහිපිහිටවීම තුළින් මේක මේ මම හදන්න මගේ සිතිවිල්ලක් පමණයි කියන සිතිවිල්ලයේ සිහිපිහිටුවීම තුළින් අපිට පුළුවන්ගනවා ේරුමක් නැති වැඩගටම කොට මං තවදොරටත් කලකිරන්න කියන එක කලකිරීම ඒවලේම ඒ මොහතේම අත්තරදාන්න පුළුවන්ගෙනෝ මේ අතහැරීම කියනක පුරුදු කරන්නයන්න ඔවි දියට දැන්. අපිට මේ තියෙන දේවල් මේ පරිසරේ අපි තිින්දු වෙලා උතුපුතාලා කාර් වාහන්න ගෙවල් දොරුවල් අතහැරීම එහෙම නිමේ මේ අතහැරීම ඇත්තටම පුරුදු කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ සිතතට එන්න කරදරකම් කටලු අතහැරීම. ඉබේටම වෙන අයක ඇයි මේ මොහොත්තෙත් නැතිවී හැකි සම්පූර්යෙන් මේ භවය තුළ මගේ මරණය වෙන්න පුළුවන් මේ මොහොතත් වෙන්න පුළුවන් තැනක මම මොනහකටද මේ කලකිරන්නේ මේ කොහොමටත් ඉවර වෙන සිතිවිල්ලකටගන එක ද ඒකයි මේ අයස්මින් සමුදේවය දම්මාන පස්සවක් අයස්මින් හිෙරැති කියලා බාගතන් වහන්සේ අපිට ඒ අෑනමාරගේ අපිට දිගටම ඉන්න කියන්නේ තැන. මොකටද මේ සිතිවිල්ලකින් හැදෙන මම කියන හැගීම බවය නිරෝධ කරන්න නිරුද්ධවින ැන බව නිරුද්ධය දිගටම වෙන තැනක මං බවය තවදුරටත් අල්ලා ගැනති ආගන්නව නං ඒ ඉන්න බව තමයි මේ ඔක්කොටම මුල ඒ ඉන්න බව මට කලකිරීම අදනවා මාවයි කලකිරවන්නේ. එමිනිස්ස ඒ දරුවෝ ඒ විදිහට කරගෙනම්‍යන්තිමට. මංඋදාහරණෙ දෙකිවෝ වගේ දරුවෝ කරන වැඩක් එල හිත මුක අ කයටයුත්තැක් යකටයුත්ත අපි යාමකටගන්න උසාකිරීමේ කිසි පර දන්නේ. නමුත් ඒතුළින් අපි කලකිරීම හදාගන්න තනම් මෝඩවීතුන හැකිෙනෙකින් දුක්නොගන්නෙක් වෙනෝ. දැම්මිතනම් භාගතු වහන්සේ පචනයෙන්ම කියලී නොබි. සත්‍රති පට්ඩානේ අයන මාර්ගය හටිර අපට කියලදයන්නේ සත්වයාගේ විසුද්ධිය පිණිස. දුක්ක දෝමනස්ස අත්තගමය පිණිස කියල තමයි මුලින්මහිලදයන්නේ. ඒ කමම් මාර්ගය දිගටම යන කෙනෙක්ට නිර්වාණය සාක්ෂාත් කළ හැකිය කියන සටිපිකට අපට දීලදේෙනවා. මකද කාලසීමවන්දීලදේෙන අපට මේ වැඩිම වුණුත් බව හතකින් එයා අනිවාර්රෙන්, සංසාර ගමනිවැර කරන විුත්තිය. ඇයි බව හතක්තිවේ මෙවැනි බව මේ කාලපරිච්චේ ද නැවත නැවති විය හැකි හතකං එයා සම්පූර්ම ගොඩවෙන්න උපරමේදීලද නවාම් ඉතින් උපරමිය කොයි හැටු ත් මේ පාරමක කරගන්න පුළුවන්ම් මේ කාලසීමා භවය තුළ ඉන්නවා තියනවා කියලා හිතන්න බවය තුළ මෙන්න මේ පීරිය දෙක තුළ ිට අමුුවම් බව හතක් දක්වා ඉන්න අවශ්‍යදාව යන්නෑ. ඉතින් අපිට ඒක අනිවාර්ය මගවෙලා. ඇයි! මේක ඒක අයන මාර්ගය. ඒක අ එන මාර්ග අපි ඉන්න හැමඳවිිට්ඩම සීහ පිහිටුවාගෙන කොදනද සමුද්දයේ වය දම්මානු පස්සීවා කායස්මින් විහිරති. ඔච්චරයි අපිට කරන්න දේන මේ එකම සිතිබිල්ලක් පමණයි මම ඉන්නවා කියන හැඟීම. මම ඉන්නවා කියන හැඟීම, මට ඇතිවීමට අවශ්‍යතා දැන් උපපත්ති භවය දීලතියනෝ. නමුත් මට මේ කර්ුණභවයක් කරන්න ඒ අවශ්‍යධාවයක් නෑ උපත්ති බවේ මරණයගෙන් අවසානයේ සම්පූර්යෙන්ම නිරෝධවී යන්න පහනක් නිවෙනවා තෙල්ද තිරේද ඉවර වූ පහනක දැල්ල නිමාවෙනවා වගනි. යක් ඇති කරගන්න අපිට පුළුවන් හැබැයි පුළුවන් වෙන්නේ මේ පිළිබඳ වීරය ඇත්තටම වශිතාව ක නෙට විදරයි. ඉති ඒකයි ලෝකයේ මිලියන ලියෙන්න ගනන් ජනගහනය හිටියත් ඒ හැමෝටම ඒ කරස කරගැනීමහඳ වීරයක් දීමට කාලයක්ක දවන්නේ නෑ ඒ මෙතන තියෙනෙ දේ. අපි ඒක හරියට අඳුනගැනීම මුලින් කරන්නවත්තු තරමින් දැම් පුළුවන්ගෙනවානං ඔය බවතරණය කියන එක අමුතු දෙයක් කියලා පිහිතන්න දෙන්නේ අපිට දුක නොහදමින් යන දුක දෝමනස්ස කනසල්ලෙන හැම විටම ඒවා අතහැරී මෙම තමන්ගේ දුක විසුද්ධිය සඳහා මෙෙන මාර්ගේ ඉන්න පුළුවන් වීමම ඉතිරිහරිය කරලදේවි. ඉතින් ඇන්නේ ඒ සඳහා වීර්ය ශක්තිය දෛරය ලැබෙන්න්න සියලු දෙනාටම වාසනාධරී ලැබේවා කියලා ප්‍රාත්ථනා කරම අතරවන්සරණ.